මේ විදිහට අපි කතා කරන ලොකු මාතෘකාව තමයි iPhone 13 කියලා කියන්නේ. ඉතින් මේකට iPhone 13 එකේ models 4ක් රෙඩි කරලා තියෙන සුපුරුදු විදිහටම ඊට අමතර Apple ලගේ watch එකක් ඊට පස්සේ iPad එකක් මේ වගේ එක එක දේවල් අපිට live event එකේදී release වුණා බලා ගන්න හම්බුණා. ඉතින් මේකත් එක්ක අද video එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ iPhone 13 series එක ගැන. විශේෂයෙන්ම මේ phones එක අපිට බලා ගන්න හම්බෙච්ච අලුත් technologies මොනවද අලුත් features මොනවද මේ වගේ හැමදේක්ම අදකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ phones 4 ගැන එකින් එක දැන් අපි කතා කරමු. iPhone 13 mini එක 13 එක 13 pro එක 13 pro max කියලා නම් කරපු මේ phone 4 ගැන අපි කලින් video එකේදී කතා කළා rumors විදිහට. ඉතින් ඒ rumors වල ගොඩක් දේවල් මේකට මේ phone 4ට ඒ විදිහටම ඇවිල්ලා තියෙන එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඒ ටිකත් මේ උඩ card එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. 13 mini එකයි 13 phone දෙකයි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට එක වගේ features තමයි. ඒ කියන්නේ එක ළඟින් යන features මේ phone එකේ බලා ගන්න නම් වෙනවා. Pro සහ Pro Max එකේදී එක ළඟින් යන models දෙකක් විදිහට තමයි හඳුනන්න පුළුවන්. ඉතින් මේ phone series එකේ මිල ගණන් මේ විදිහට බලා ගන්න නම් වෙන මේ starting point එක මෙතනින් යන storage version 90 මේ මිල ගණන් වෙනස් වෙනවා. මේ ඉතින් starting point එකේ price list එක. ඉතින් මේක ගොඩක් දුරට iPhone 12 series එකත් එක්ක ගොඩක් දුරට සමානයි වගේ පේනවා. ඉතින් ඒකත් එක්ක price එකේ ගොඩක් ලොකු වැඩිවීමක්වත් අඩුවීමක්වත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. කොහොම හරි දැන් ලැස්ති 13 mini එක සහ 13 model දෙක මොනවාද කියලා. මේ දෙකෙන් build quality ගොඩක් දුරට සමානයි. මේකේ උස බර මහතම ඔක්කොම ටික අපිට මේ විදිහට බලා ගන්න හම්බෙනවා. අර iPhone එකක් ගත්තට පස්සේ දින හුරු බූටිකම මේ mini එකේද අපිට කොහොමද බලා ගන්න හම්බෙනවා. 13 එක ඊට වඩා ටිකක් ලොකු size එකකින් බලා ගන්න හම්බෙනවා. ඉතින් මේ දෙකම කොහොමත් හුරු බූටි size එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ 13 mini එක සහ 13 model දෙකේදී. Display size එක ගත්තොත් එහෙම mini එකේදී අපිට අඟල් 5.4ක display එකකුත් 13 එකේදී අපිට අඟල් 6.1ක display එකක් බලා ගන්න හම්බෙනවා. ඉතින් මේ phones දෙකේම OLED display එකක් බලා ගන්න හම්බෙනවා. මේකේ PPI ඇගේ මෙන්න මේ විදිහට බලා ගන්න හම්බෙනවා. ඒකත් එක්කම අපිට මේකේ බලා ගන්න හම්බෙනවා 800 nits typical විදිහට. ඊට අමතරව 1200 nits බලා ගන්න හම්බෙන brightness එකේදී අපිට HDR එකත් එක්ක ඊට අමතරව IP68 water and dust resistance පහසුකමක් මේ phones model 4ටම බලා ගන්න හම්බෙනවා. ඉතින් iPhone 13 series එකේදී අපි වැඩිපුර මාසාව බලන් ඉබදක් තමයි camera system එක කියලා කියන්නේ. ඉතින් ගොඩක්ම හොඳ improvement එකක් බලා ගන්න හම්බෙනවා. විශේෂයෙන් මෙතනින් කතා කරපු දේ තමයි cinematic mode කියලා කියන්නේ. ඉතින් මේකත් එක්ක අපිට කිසිම දැනුමක් නැතුව වුණත් අපිට film එකක් capture කරන්න movie එකක් capture කරන්න අවස්ථාව දීලා තියෙනවා. auto focus පහසුකමක් එක්ක ඒ object එක ලස්සනට අඳුන ගන්න මේ camera system එකට හැකියාව තියෙනවා. ඉතින් මේකත් එක්ක iPhone 13 series එකේ මේ up camera system එක මෙච්චර කල්ලාපු හොඳම camera system එක කියලා තමයි Apple කියන්නේ. ඉතින් අපිට iPhone 13 සහ 13 mini එකේදී dual camera system එක බලා ගන්න හම්බෙනවා. ultra wide සහ wide කියලා. මේ lenses දෙකෙන් අපිට පුළුවන්කම තියෙනවා ලස්සන photo එකක් capture කරගන්න. ඉතින් iPhone ලගේ camera විතරක් දිහා බලලා camera වල megapixel ගන්න විතරක් දිහා බලලා අපිට කවදාවත් iPhone එක camera වල quality එක තීරණය කරන්න බැහැ. මොකද iOS කියන operating system එකත් සම්පූර්ණයෙන්ම එකම ආයතනයක් යටතේ නිබඳව ඉඳලා සුපිරිටම photo capture කරන්න පුළුවන්කම තියෙනවා අනිත් හැම phone එකකටම වැඩිය. මොකද Apple ආයතනයට තමයි මේ හැම phone එකම නිර්මාණය වෙන්නේ. මේ නිසා ගොඩක්ම ලස්සන photo එකක් capture කරන්න අපිට iPhone 13 series එකෙන් පුළුවන්කම තියෙනවා. 13 mini එකේ සහ 13 එකේ බලා ගන්න හැම dual camera system එක. Video record කරන අපිට කලින් වගේම cinematic mode එකකින් capture කරන්න පුළුවන්කම තියෙනවා. මේක ගොඩක්ම කතාබහට ලක් වෙච්ච feature එකක්. ඊට අමතරව 4K 60fps දක්වා record කරන්න හැකියාව තියෙනවා. මේ phone එක වටේ තියෙන button, speaker කැලි, microphone කැලි මෙන්න මේ විදිහට බලා ගන්න හම්බෙනවා. Phone series එකේ battery ගැන කතා කරලොත් එහෙම models 4ට මේක කතා කරන්නේ iPhone 12 series එකට සාපේක්ෂව. ඉතින් ඒ විදිහට ගත්තට පස්සේ මේ models දෙකට මෙන්න මේ වගේ comparison එකක් බලා ගන්න හම්බෙනවා. කොහොම වුණත් අපිට video playback සහ audio playback ගත්තට පස්සේ මෙන්න මේ වගේ පැය ගණක් පාවිච්චි කරන්න පුළුවන්. කොහොම වුණත් iPhone 13 series එකේ battery එක අපිට අනිවාර්යයෙන්ම දවසක් පාවිච්චි කරන්න හැකියාව තියෙන battery එකක් තමයි හම්බෙලා තියෙන්නේ. Phone model 4ටම MagSafe පහසුකම් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන ඊට අමතරව 20 watt fast charging support කරනවා. ඊට අමතරව මේක MagSafe පාවිච්චි කරලා charge කරනවා නම් අපිට 15 watt තමයි charge කරන්න හම්බෙන්නේ. මේ phones model දෙකේම අපිට මේ විදිහට sensors බලා ගන්න හම්බෙනවා. මේ sensors එක්ක අපිට phone එකේ වැඩ ගැතු ගොඩක් පහසු කරගන්න පුළුවන්කම තියෙන ඊට අමතරව camera එකේ quality එකත් වැඩි කරගන්න මේ sensors ගොඩක්ම උදව් වෙලා තියෙනවා. Phone model 4ම එන්නේ iOS 15 කියන OS එකත් එක්ක latest OS එකත් එක්ක ඊට අමතරව dual sim පහසුකම් මේ phone model 4ෙන් බලා ගන්න හම්බෙනවා. එතකොට nano sim එකක් සහ eSIM එකක් පාවිච්චි කරලා dual sim පහසුකම් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. Phone series එක අපිට මේ වගේ colors ගොඩකින් මිලදී ගන්න හැකියාව තියෙනවා. එකත් එක්ක ඔයාලා කැමති කලර් එක තෝරගන්නකොට ඔයාලට පොඩ්ඩක් හිතන්න වෙනවා. මොකද colors ගොඩක් අපිට මේ විදිහට බලා ගන්න හම්බෙන හින්දා. දැන් ලෑස්ති වෙන්නේ iPhone 13 series එකේ උඩරිම අවස්ථාවට ආපු Pro සහ Pro Max කියන version දෙක ගැන. ඉතින් මේ phones දෙක ගැන කතා කරන්න දෙන්නේ නැහැ. මොකද මේ අවුරුද්දේ Note series එක release කරෙත් නෑ Samsung ලා. ඉතින් එකත් එක්ක මේ iPhone 13 series එකේ Pro සහ Pro Max එක තරඟ කරන්න කිසිම phone එකක් මේ වෙනකොට release කරලා නැහැ. Pro සහ Pro Max series එකත් මෙන්න මේ විදිහට උසබර මහත බලා ගන්න හම්බෙනවා. Display ගැන කතා කරොත් එහෙම අඟල් 6.1ක display එකක් බලා ගන්න හම්බෙන Pro phone එකේදී Pro Max එකට අපිට අඟල් 6.7ක ටිකක් ලොකු display එකක් බලා ගන්න හම්බෙනවා. ඉතින් කලින් phone model දෙක වගේම තමයි මේකෙත් අපිට OLED screen එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. 460ක pixel density එකක් බලා ගන්න හම්බෙනවා 13 Pro එකේ. ඒ වගේම තමයි 458ක pixel density එකක් අපිට බලා ගන්න හම්බෙනවා Pro Max එකේදී. මේ models දෙකෙන් අපිට බලා ගන්න හම්බෙනවා hertz 120ක adaptive screen එකක්. මේ adaptive refresh rate එකත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා phone එක පාවිච්චි කරන වෙලාවෙදී අවශ්‍ය performance එකට අදාළ වෙන විදිහේ refresh rate එකක් phone එකෙන් automatically සකස් කරලා දෙනවා. ඉතින් මේකත් එක්ක battery consumption එකේ අපිට ගොඩක් ලොකු අඩුවක් බලා ගන්න හම්බෙනවා මෙන්න මේ adaptive refresh rate එකත් එක්ක. මේ phones එකෙත් අපිට සුපුරුදු විදිහටම IP68 water and dust resistant පහසුකම් බලා ගන්න හම්බෙනවා. A15 bionic chip එකක් බලා ගන්න හම්බෙනවා. මේකට ලස්සන GPU එකක් දාලා තියෙනවා Core 4ක.
Video ini apa ya, Bu? Ikman, kamu itu nggak boleh. Hemat, teman, subuh dah masak.